මේ දිනවල අපි කවුරුත් කතා කරන්නේ කොරෝනා නැතන් කොවිඩ් 19 කියන වෛරස්යේ ව්‍යාප්තිය වළක්වා ගන්න කොහොමද කියලා. ඉතින් ඒ සඳහා අපි මම ආවේ අද ශ්‍රී ජයවන්ත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයට. වෛද්‍ය පීඨයේ මට හමු වුණා මේ වෛද්‍ය පීඨයේ තිබෙනවා සතිමත් බව සඳහා මධ්‍යස්ථානය. එහි අධිපති වශයෙන් කටයුතු කරන මෙම ශ්‍රී ජයවන්ත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය සනත් මහවිතානගේ මහත්මයා අද අපිට හමු වුණා. අයිබෝන්. අයිබෝන් සර්. අපි දැන් මේ වගේ අයිබෝන් කිව්වා වගේ අපි මේ මෑත කාලේ දැක්කා චාර්ල්ස් කුමාරයත් අයිබෝන් කියනවා. මෙම රෝගී ව්‍යාප්තිය වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන වශයෙන් කියලා තියෙන්නේ මේ වගේ ටිකක් දුරින් හිටියට ව්‍යාප්තෙන්නේ නැහැ. නමුත් අපි යම්කිසි පෘෂ්ඨයක් අතගාලා ඊට පස්සේ අපේ නාසය හරි මූණ හරි ඇස් හරි අතගෑවොත් තමයි මේක ව්‍යාප්තෙන්නේ කියලා. අපිට ආරංචි වුණා සනත් මහත්මයා මේ පිළිබඳව අලුත් ක්‍රමයක් හොයාගෙන තිනවා කියලා මේ කොරෝනා ව්‍යාප්තිය වළක්වන්න. මොකක්ද ඒ ගැන අපිට කියන්න පුළුවන්? ඉතින් මම ඒකට කැමතියි කියන්නේ ඔබ හිතුවත් නැති ක්‍රමයක් ගැනයි අපි මේ කතා කරන්න යන්නේ කියලා. දැන් මේ ගැන මම කතා කරනකොට මට කියවන්න ලැබුණා CNN health page එකේ කියලා තියෙනවා මේ කොරෝනා වෛරසය වළක්වා ගැනීම නතරකරන්න අපිට තියෙන එක් ප්‍රධානම අපහසුතාවයක්, එහෙම නැත්නම් challenge එකක්, එහෙම නැත්නම් අභියෝගයක් කියන්නේ අපේ මේ මූණ අල්ලා නොසිටීමේ හැකියාව කියලා. සිඩ්නි විශ්වවිද්‍යාලයේදී පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණයේ කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව කැමරා වලින් දිගින් දිගටම මොනිටර් කරා. මොනිටර් කළා පැයක් ඇතුළත බැලුවා මේගොල්ලෝ මේ සාමාන්‍ය කටයුතු වල නිරත වෙන ගමන් කී වතාවක් මේ මූණ අල්ලනවද කියලා. ඒගොල්ලෝ හොයාගෙන තිබුණා හැම පැයකටම 23 වතාවක් මූණ අල්ලනවා කියලා. වෙන විදිහකට කිව්වොත් එහෙම හැම විනාඩි 3කටම එක් වතාවක් අපි මූණ අල්ලනවා. දෙවෙනි එක තමයි අපි ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ ඒ අල්ලන ඇල්ලීම් වලින් 50%ක් අපි අල්ලන්නේ අපේ කට, නහය සහ ඇස. විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වෙන්නේ මේ කෙළ බින්දිති වලින්. ඒ කෙළ බින්දි එක එක පෘෂ්ඨයන් වල වැටලා තියෙන්න පුළුවන්. අපි යනකොට අපි මේස අල්ලනවා, පුටු අල්ලනවා, ඒ වගේම එක එක පෘෂ්ඨ අල්ලනවා. ඊට පස්සේ අතේ තියෙන එක, ඊට පස්සේ හිමීට අපේ මේ මුව, එහෙම නැත්නම් නහය ඇහැ හරහා ඇතුළට යන්න පුළුවන්කමක් තියෙනවා අපි මේ මුහුණ අල්ලන හැමවතාවකම. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ මුහුණ අල්ලන්නේ නැතුව ඉන්න ක්‍රමවේදයක් හදාගන්න මේ කොරෝනා වෛරසයෙන් ගැලවෙන්න ඔබට නොදැනුවත්වම පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේක කොහොමද අපි කරන්න යන්නේ කියන කතිකාවේදී එක්තරා වැදගත් දෙයක් මම කියන්න කැමතියි. සමහරවිට ඔබ නොහිතන දෙයක් වෙන්න පුළුවන්. අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ තියෙනවා සතිමත් බව පුහුණු කිරීමේ සහ පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථානයක්. දැන් මේ සතිමත් බව පුහුණු කිරීම තුළ මේ මූණ අතගාන එක නතර කරගන්න පුළුවන් කියන එක මට මේ ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණයට අපි ආපහු ගියොත් එම ඒ විද්‍යාඥයෝ පැහැදිලිවම කියනවා අපි මේ මූණ අතගාන එක වැඩි වෙනවා කියලා අපි බාහිර පරිසරයේ අපි ඒ වෙලාවේ කලබල වෙලා නම් ඉන්නේ, අපි ආතතියෙන් නම් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ගොඩාක් වෙලාවට අපි බොහොම කරදර මැද්දේ නම් ඉන්නේ අපේ ස්වභාවයක්මලු මේ මූණ අත ගන්න එක වැඩි වෙන එක. ඉතින් මේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සතිමත් බව කියන්නේ අපේ මනසේ මෙන්න මේ තියෙන ආතතිය අඩු කරලා කලබලකාරී ගති අඩු කරලා මේ මනස ඉතාමත්ම සැහැල්ලුව තියාගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ සනත් මහත්මයා කියන්නේ මේ සතිමත් බව නැත්නම් භාවනා කිරීම මගින් අපි මේ අත මුහුණට ගෙනියන එක නතර කරන්න හෝ ඒ කාලාන්තරය අඩු කරන්න පුළුවන් කියන එකක්ද? සර් ඇහුවේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මේ සතිමත් බව කියන එක ඇත්තටම භාවනාවක්ද නැද්ද කියනවට වැඩිය මම නම් දකින්නේ සතිමත් බව පුහුණු කිරීම, සතිමත් බව පවත්වා ගැනීම කියන්නේ ජීවත් වීමේ කලාවක්, ජීවත් වීමේ ක්‍රමයක්. ඉතින් ඒ ගැන කියන්න කලින් මම පොඩ්ඩක් කැමතියි මේ සතිමත් වීම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න. ඉතින් ඒකට පොඩි ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔබට පේනවා නේද මේ වීදුරු බෝතලේ? දැන් ඔබට හොඳට පේනවා ඇති මේ වීදුරු බෝතලේ මේ වතුර ඉතාමත්ම පැහැදිලි, අපිට ඒක ලස්සනට පේනවා. දැන් මම මේ වීදුරු බෝතලේ මෙහෙම වේගෙන් හොලවනකොට ඔබට පේනවා නේද මේ වීදුරු බෝතලේ සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා ගිහිල්ලා මේකේ තියෙන පාරදුෂ්‍ය ගතිය නැති වුණා කියලා. මෙන්න මේ වගේ තමයි අපේ අසතිමත් මනසත්. මේ සිතුවිලි හැම පැත්තෙම ඉහළට යනවා, පහළට යනවා, අපි දන්නේත් නැහැ. සමහරක් වෙලාවට නතර කරගන්නත් බෑ. හැබැයි අපි ටික වෙලාවක් ඔයගලන්ටත් පුළුවන් මේක දිහා බලාගෙන ඉන්න. ඔයගලන්ට පේනවා ඇති මේ කුඩු හිමීට, මේ දිරිසෙන කුඩු එකින් එක හිමීට පතුරේ තැම්පත් වෙනවා. ටික වෙලාවක් ඔබ මේක දිහා හොඳට බලාගෙන හිටියොත් ඔබට පෙනේ මේ අවසාන කුඩු කෑල්ලත්, මේ දිරිසෙන කුඩු කෑල්ලත් හිමීට මේකේ පතුරේ තැම්පත් වෙනවා. එතකොට
ඒක අපිට කියන්න පුළුවන් යම් කිසි තරමකට සතිමත් වෙච්ච සිතක් කියලා. දැන් අර මුලින් මම මේ හොලවනකොට අඳුරු වුණා. ඒක තමයි අපේ අසතිමත් සිත. එතකොට අපේ අසතිමත් සිත සතිමත් බවට පත් කරගන්න. එහෙම නැත්නම් මේ බෝතලේ අඳුරු වෙලා තිබිලා ඉතාමත්ම ලස්සන පාරදෘශ්‍ය ගතියක් එන්න අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. ඔබ දැක්කනේ මම කොයිම වෙලාවකත් මේ දිලිසෙන කුඩු අත දාලා ඇඟිල්ල දාලා මේ බෝතලේ ඇතුළට දාලා පහළට යවන්න උත්සාහ කරේ නැහැ. මම කරේ කාරණා දෙකයි. පළවෙනි එක තමයි පුළුවන් තරම් මේ බෝතලේ නොසල්වා ඉන්න එක. දෙවෙනි එක තමයි මම කරේ මේක දිහා බලාගෙන ඉන්න එක. එතකොට අපි සතිමත් බව අපේ මනසේ පුරුදු කරන්නේත් අන්න ඒ විදිහට. අපේ මනස අසතිමත් වෙලා තියෙනකොට, මනස කලබල වෙලා තියෙනකොට, මනසේ සිතුවිලි ගොඩාක් තියෙනකොට සමහරක් වෙලාවට ඒකට අපි කියනවා ඉනර් චැටර් එක කියලා. එහෙම නැත්නම් self talk කියලා කියනවා. ඔබ දැකලා තියෙනනේ සමහරක් වෙලාවට පාරේ මිනිස්සු යනකොට නිකන් කතා කර කර යනවා. hina vivi යනවා. ඒ මනසේ තියෙන කතාව එළියට පනිනවා එක පාටම. සමහරක් අය දන්නේත් මේ විදි මනස මේ කතාවක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවට මූණ ඇල්ලෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා මේ සතිමත් බව පුහුණු කිරීම තුළ අර පාට කුඩු හැමතැනම ගියා වගේ විසිරිච්ච මනසේ සිටිවිලි ටික හිමීට පහත් කරන්න. කාරණා දෙකයි කරන්න තියෙන්නේ. අපි මනස දිහා නිශ්චලව බලාගෙන ඉන්න ඕනේ. ඒ බලාගෙන ඉන්නකොට ඒ සිතුවිලි අපි යටපත් කරන්නෙත් නැහැ. ඒ සිතුවිලි තව තව වර්ධනය කරන්න හදන්නෙත් නැහැ. ඒ සිතුවිලි තියෙනවා කියන එක දැනගත්ත ගමන්ම හිමීට ඒ සිතුවිලි ටික නැති වෙලා යනවා. ඒ සිතුවිලි ටික නැති වෙලා ගිය හිත හරීම ලස්සනයි. අපිට අපේ ශරීරයටම ලොකු පහසුවක් දෙනවා. අපිට හොඳ සැහැල්ලු බවක් දෙනවා. ඒ සැහැල්ලු බව දැනීම තුළම අපිට පුළුවන් වෙනවා සර් අපි ඔයගොල්ලෝ දැකලා ඇතිනේ දැන් අපි යම්කිසි කාර්යයක් කරනකොට දැන් මම මේ අත මෙහෙම හොලවනකොට යම්කිසි සිතිවිල්ලක් එන්න ඕනේ. මේවට අපි කියනවා මෝටර් ඇක්ටිවිටීස් කියලා. එහෙම නැත්නම් මේ අපි හිතාමතා කරන ඇක්ටිවිටීස් කියලා. ඒතොර කිසිම සිතිවිල්ලක් ඇති නොවි මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අසතිමත් මනසේ අර විදිහට සම්පූර්ණ අඳුර වෙලා තියෙනකොට මේ සිතිවිල්ලක් ඇති වෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි සමාජක මිනිස්සු එකපාරට කෝප වෙන්නේ. ඒ වගේම අපි දන්නේම නැතුව මූණ අත ගන්න. නමුත් අපි සතිමත් වෙන්න අපිට හොයා ගන්න පුළුවන් වෙනවා මේ කාර්යයට කලින් ඔන්න සිතිවිල්ල ඇති වුණා කියලා. අපේ ආවේගවලට කලින්, අපේ ක්‍රියාවලට කලින් මෙන්න මේ ඇති වෙන සිතිවිලි ටික හඳුනා ගන්න තරමටම අපේ මනස දියුණු කරගන්න සතිමත් බව පුහුණු කිරීම තුළ කොරෝනා වෛරසයෙන් ගැලවෙන එකත් අමාරු වැඩක් නෙමෙයි. දැන් එතකොට ඔබේ සිද්ධාන්තය හරි. ඒ කියන්නේ ඔබ කියන්නේ නිතරම අපි ඉරියාපතේ කියලාත් කියනවනේ බුදුදහමේම කියනවා. ඒ කියන්නේ වර්තමානයේ ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ තියෙන අතීතයේ ඉන්නත් එපා, අනාගතේ ඉන්නත් එපා, වර්තමානයේ ඉන්න කියලා. එතකොට ඒ ඉන්නකොට දැන් ඒකයි මේ කොරෝනා වෛරසයකයි ගැලපුණේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. දැන් කොරෝනා වලට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කියනවනම් එතර මේ මූණ අත ගන්න හැම සැරයක් වසාම අපි අපේ විස බීජයක් අපේ ඇහැට හරි නහයට හරි මුඛයට හරි ලං කර ගන්නවා. ඒ තුලින් අපේ ශරීරය ඇතුළට යන්න පුළුවන්. දෙවෙනි එක තමයි මම අර කලින් කිව්වාගේ අර සිඩ්නි විශ්වවිද්‍යාලයේ කළ තියෙන පරීක්ෂණ මගින් අපි හොයාගෙන තියෙන ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා හැම තප්පර 3කට වතාවක්ම අපි මූණ අත ගන්නවා. ඉතින් සමහරක් වෙලාවට අපි මූණ ඔච්චර අත ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේවා සිද්ධ වෙන්නේ ඇබ්බැහියෙන් අපි නොදැනුවත්වම තමයි මේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එතකොට අපි සතිමත් බව පුහුණු කරාම වෙන්නේ අර ක්‍රියාවට කලින් ඒ ක්‍රියාව ඇති කරවන්නා වූ හිත අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ හිත දැනිච්ච ගමන්ම එතනින් එහාට ඒ හිතවිලි ඇති වෙන එක නතර වෙලා අර ක්‍රියාවත් නතර වෙනවා. ඉතින් සතිමත් බව පුහුණු කරන අයගේ මම හිතනවා මේ විදිහට මූණ අත ගන්න ඒවා ඒ විදිහට ඇබ්බැහියක් වගේ සිද්ධ වෙන කාරණා ක්‍රියාවලින් බොහෝම අඩුවේ කියලා. ඉතින් අපිට පුළුවන් නම් මේ අවස්ථාවේදී මේ සතිමත් බව පුහුණු කරන්න දිගටම මම හිතනවා මේ කොරෝනා වෛරසයෙන් ගැලවෙන එකට ඒක ලොකු වාසියක් වෙයි කියලා.